Katakanlah. Apa sih? Hai, Bawanse. Hai, Bawanse. Hai, Bawanse. Hai, Bawanse. Hai, Bu. Hai, Bawanse. 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 Hai, Bawanse.
සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද පුරුදු විදිහටම ගණිත පන්ත්‍රයක තුන පුතාලා දුවලා සියලු දෙනාටම එතකොට අපි මේ දක්වා පුතලගේ ගණිත පන්ති වල ටික බොහොම පිළිවෙලට විරවුල්ව කරගෙන ආවා මම හිතන්නේ කාටවත් ගැටලුවක් මතුන්නේ නැහැ එතකොට මේ දක්වා අපේ පාසලේ වැඩ ටික පුතලගේ classes පටන් ගත්තයි කියලා ගැටලුවක් නැහැ online පන්ති වැඩ ටික මුම් පිළිවෙලට කරගෙන යනවා මම හිතන්නේ මට කීප දෙනෙක් comments දාලා තිබුණා සර් පන්ති වැඩ ටික හොඳට කරගෙන යනවා ගොඩක් හොඳයි කියලා මම යාළට බොහොම ස්තුතිවන්ත වෙනවා එතකොට අපි ගිය සතියේ පුතලාගේ ඉතාල වැදගත් වූ පාඩමක් කතා කරලා අපි අඩක් විතර අවසන් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා අද අපි මේ පාඩමේ ඉතුරු ටික බලමු උත්සාහ කරලා අපිට අවසන් කරගන්න පුළුවන් වෙයිද කියලා මම හිතන්නේ හැම දරුවෙක්ම උතර උනන්දුවෙන් මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන බව පේනවා මොකද පන්තියේ වැඩ ටික කරගෙන යනකොට අපිට කැපවීම අත්‍යවශ්‍ය වෙනවා පුතේ මොකද මේ යන්නේ අපිට අපිව කතා කරන ලේසි පාසු ගමනක් නෙවෙයි චොඩක් අමාරු ගමනක් අපි යන්නේ මොකද අපි මාර්තු මාසේ එන වාර විභාගෙදී හොඳ ලකුණු ටිකක් ගන්නත් ඕනේ ඒත් එක්කම අපි දැන් අටේ පන්ති වල ටික පටන් ගන්න තියෙනවා එතකොට අටේ පන්ති වල ටික හරියට කරගන්නත් ඕනේ ඒ නිසා අපි මහන්සිය කැපුවීමේ උනන්දුව වැඩි කරගන්න හොඳ ගමනක් මේ යන්නේ මේ හදන්න ඕනලගේ අනාගතේ ඒකට අපේ පාසලෙන් ලොකු පිටිවහලක් උදාර ලැබෙනවා ඒ නිසා ඉතින් හොඳ මහන්සි වෙලා උනන්දුව වැඩි ටික කරගත්තොත් අපිට පුළුවන් පුතේ හැම වාර විභාගයකදීම හොඳ ලකුණු ටිකක් ගන්න තේරුණාද රයි හරි එතකොට මේ අද අපි ගිය සතියේ කතා කරපු පාඩමේ ඉතුරු ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිය සතියේ ඉන්දියේ කොන කියන පාඩමේ එතකොට කතා කරපු දේවල් චුට්ටක් උතලට මම මතක් කරලා දෙන්නම් මොකද මේ සියලු දේවල් මතක් කරන්න බැයි ඉතාමත්ම කෙටියෙන් සරලව මතක් කරලා දෙන්නම් ඔයාලා දන්නවා ප්‍රධාන කෝණ වර්ග පහක් තියෙනවා අපි දන්නවා පළවෙනි කෝණ වර්ගය අපි කියන්නේ සුළු කෝණ ඊළඟ එක ඍජු කෝණ ඊළඟ එක මහා කෝණ සරල කෝණ පරාවර්ත කෝණ කියලා කෝණ වර්ග පහක් තියෙනවා එතකොට ඔය කෝණ වර්ග පහම අපි හොඳට මතකේ තියාගන්න ඕනේ මම පුතලට පුංචි නෝට් එකක් දීලා තිනවා කෝණල අගයන් එක්ක ඒවා හොඳට මතකේ තියාගන්නත් ඕන ගිසතිය අපි කතා කළා කෝණ වර්ග ප්‍රධාන කෝණ වර්ග දෙකක් පුතලට මතක ඇති එකක් තමයි අපි කතා කරන අනුරූප කෝණ අනිත් අනුපූරක කෝණ අනිත් මොකක්ද අපි කියන්නේ පරිපූරක කෝණ අනුපූරකයි කියලා කිව්වේ කෝණ දෙකේම එකතු වංශක ගියක් වෙන්න ඕනිද 90ක් වෙන කෝණ පරිපූරකයි කියලා කිව්වේ කෝණ දෙකක එකතු වංශක ගියක් වෙන්න ඕනිද 180ක් වෙන්න ඕන 90 කියන තැනින් මතකේ තියාගන්න පුළුවන් අනුපූරකයි කියලා කියන්නේ කෝණ දෙකක එකතු වංශක 90ක් වෙන්න ඕනේ පරිපූරකයි කියලා කියන්නේ කෝණ දෙකක එකතු වංශක ගියක් වෙන්න ඕනිද 180ක් වෙන්න ඕන ඔන්න ඔතන මගේ දරුවන්ට මම බොහොම පැහැදිලිව කිස්සතිලි කතා කළා අද අපි අලුත් මාතෘකාවකට යනවා කාටවත් අච්චුපත නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ අපි බලමු බද්දකෝණ ඔව් අද අපි අලුත් මාතෘකාවේ ඉන්නේ මේ මාතෘකාව බලමු අපි ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියලා පුතලා බැලුවා නම් පුතලා දකින්න ඇති මොකද්ද බද්දකෝණ කියන කොටස තමයි ඉන්නේ එතකොට මේකත් අමාරු නෑ සර් බොහොම පැහැදිලිව නිරවුල්ව ඉතාමත්ම නිරවුල්ව මම පුතලට කියලා දෙනවා මේක හොඳට ඔයාලා අවබෝධ කරගත්තොත් ඔයාලට බද්දකෝණ හරිය සරලව අවබෝධ කරගෙන යන්න පුළුවන් ඒක මාතෘකාවක් හොඳට අහගන්න මෙන්න ඔයාලගේ ඊළඟ මාතෘකාව පුංචි මාතෘකාවක් අපි ලියාගමු මොකද්ද බද්දකෝණ මොකද පුංචි මාතෘකාව බද්දකෝණ හරිද රයිට් ලියා ගන්නවා පුංචි මාතෘකාව බද්දකෝණ කියලා දෙන්නම් මොනවද බද්දකෝණ කියලා කියන්නේ කියලා හොඳට පුතලා අවබෝධ කරගන්න ඕනේ මොකද්ද අපි කතා කරන්නේ බද්දකෝණ මොකද නම බද්දකෝණ පුංචි මාතෘකාව හරිද මොකද මේවා නිබන්ධන වලින් කතා කරන්න බැහැ නිබන්ධන මම පුතලට දෙනවා ඒවට සර වෙනවා හරි ගැස්සලා අතන මොකද මේවා ඔයාලගේ අතේ ගුරුව තියෙන්න ඕනේ කෝණයක් අඳින්න අපි හුරුව තියෙන්න ඕනේ. ඒ නිසා මේ හුරුව ගන්නත් එක තමයි මේ පාඩමේ හැම වචනයක් ගන්නෙම පුතරගේ පුතේ ලියලා කතා කරන්නේ. තේරුණාද රයි? හොඳට අහගන්න. මෙන්න. මෙන්න මම එක කෝණයක් ඇඳලා අඳින්නේ නැහැ කවුරුත්. මෙන්න මම තව කෝණයක් ඇඳලා මම මේක නම් කරගන්නවා A මෙතන B මෙතන C මෙතන D කියලා මම ගන්නම්. එතන මෙන්න මේ කෝණය පුතාලා කියන්නේ කොහොමද
A B D කෝණය මේ කෝණය කොහොමද ඔයාලා කියන්නේ C B D කෝණය කොහොමද මේ කෝණය ඔයාලා කියන්නේ A B D කෝණය මේ කෝණය කොහොමද ඔයාලා කියන්නේ D B C කෝණය මෙන්න මේ වගේ කෝණ දෙකක් එකට ඇලිලා තියෙනවා නම් අපි කියන්නේ බද්ධ වෙලා තියෙනවා නම් අන්න මේ වගේ කෝණ දෙකක් මොකද්ද අපි කියන්නේ බද්ධ කෝණ මොනවාද බද්ධ කෝණ කියලා කියන්නේ කෝණ දෙකක් එකට ඇලිලා තියෙන්න ඕනේ බද්ධ වෙලා තියෙන්න ඕනේ අන්න ඒ වගේ අවස්ථාවක් මොකද්ද අපි කියන්නේ බද්ධ කෝණ ඔන්න හොඳට මතකේ තියාගන්න ඕන හරිද රයි බද්ධ කෝණ වෙනවා නම් කෝණ දෙකක් බද්ධ කෝණ වෙනවා නම් අනිවාර්යෙන් පුතේ විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ එකක් තමයි එක ශීර්ෂයක් තියෙන්න ඕනේ මොකද වැදගත්ම දේ එක ශීර්ෂයයි මේකේ ශීර්ෂය මොකද්ද B කියලා අපි කියනවා අනිවාර්යෙන් බද්ධ කෝණ දෙකක් නම් එක ශීර්ෂයක් තියෙනවා ශීර්ෂය මොකද්ද අපි කියන්නේ B ඊට පස්සේ එක බාහුවක් තියෙන්න ඕනේ මේක බාහුව තමයි මොකද්ද අපි කියන්නේ BD BD අපි කියනවා මොකද්ද පොදු බාහුව අනිවාර්යෙන් පොදු බාහුවක් තියෙන්න ඕනේ පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ පොදු බාහුව දෙපැසේ පිහිට කොහොන දෙකක් මොකද්ද අපි කියන්නේ බද්ධ කෝණ කියලා කියනවා දැන් මගේ දරුවන්ට මේක අමතක වෙන්න බෑ මොකද්ද පොදු ශීර්ෂය අනිවාර්යයි පොදු බාහුව තියෙන්න ඕනේ පොදු ශීර්ෂයේ දෙපැත්තේ ඊට පස්සේ පොදු ශීර්ෂය ඊට පස්සේ පොදු බාහුව දෙපැත්තේ කෝණ දෙක හැදෙනවා නම් අන්නේ කෝණ මොකද්ද අපි කියන්නේ බද්ධ කෝණ එතකොට අනිවාර්යයෙන් මේ කෝණ දෙක එකට ඇදිලාම තියෙන්න ඕනේ බද්ධ වෙලා තියෙන්න ඕනේ කතාව මතකයිනේ පොදු ශීර්ෂයයි පොදු බාහුව දෙපැත්තේ හැදෙන කෝණ දෙකක් මොකද අපි කියන්නේ බද්ධ කෝණ ආයේ කවදාක්වත් මේක අමතක කරන්න දැන් මේක හොඳට මතක තියෙන්න ඕනේ පොදු ශීර්ෂයයි පොදු බාහුව දෙපැත්තේ හැදෙන කෝණ දෙක මොනවද අපි කියන්නේ බද්ධ කෝණ ඒ නමින්ම පුතාලා මතක තියාගන්න පුළුවන් අනුපූරක කියනකොට 90 කියන අදහස එනවා බද්ධ වෙලා කියලා කියන අදහසෙන් බද්ධ කෝණ කියලා මතක තියාගන්න පුළුවන් එහෙනම් මගේ දරුවෝ දැන් මතක තියාගන්නවා මොකද බද්ධ කෝණ කියලා කියන්නේ තව තවත් කියන්නම් පොදු ශීර්ෂයයි පොදු බාහුව දෙපැත්තේ හැදෙන කෝණ දෙකක් මොකද අපි කියන්නේ බද්ධ කෝණ කියලා. ඔන්න හොඳට මතකේ තියාගන්න ඕනේ. පස්සේ මෙයා පාඩම් කරන්නේ සර් කියලා දෙන වෙලාවෙම උළුවට දාගන්නවා එච්චරයි. පාඩම් කළාට වැඩක් නෑ. අවබෝධයයි ඕනේ. අවබෝධය කියන්නේ බද්ධ කෝණ කියලා මතක් කරනකොට වෙන්න ඕනේ. පොදු බාහුව තියෙනවා පොදු ශීර්ෂය තියෙනවා. අන්න එක තමයි පුතේ ගණිතේ වැදගත්. නැත්නම් ගණිතේ පාඩම් කරන්න බෑ. කතාව පැහැදිලිද? හරි. අපි ලියාගම් පුංචි මාතෘකාවක් බද්ධ කෝණ බද්ධ කෝණ බද්ධ කෝණ ලිව්වා සර් හරිද රයිට් පහලින් ඉෂ්ඨා මාත්‍යක් දාගන්න පාඩ පෑනක් අරගෙන ඉෂ්ඨා මාත්‍යක් දාගන්න පාඩ පෑනක් අරගෙන පාඩ පෑනක් අරගෙන ඉෂ්ඨා මාත්‍යක් දාගන්න ඉෂ්ඨා මාත්‍යක් දාලා අපි ලියාගමු තේ ලස්සනට පෙළට කොහොමද කියලා ලස්සන ලියාගෙන යනවා ලස්සන ලියාගමු සර් කලබලේ එහෙම කියන්නේ නැහැ ඔයාලට බොහොම පහදෙන ලියා ගන්න අදහස දෙන්නම් වෙලාව දෙන්නම් එතකොට ඔයාලා මේ වැඩේ හොඳට කරගන්න ඕනේ තේරුණාද රයි හරි අපි ආගම මෙහෙම පොදු ශීර්ෂයක් හා 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 පොදු බාහුවක් ඇති 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 පොදු බාහුව දෙපස 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 සර් චුට්ටක්ම ලියදන් කියනවාද ආ කියනම් පුතේ ඔව් අහගන්න හොඳට පොදු ශීර්ෂයක් හා පොදු බාහුවක් සහිත පොදු ශීර්ෂයක් හා පොදු බාහුවක් සහිත පොදු බාහුව දෙපස පොදු බාහුව දෙපස පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක්
පිහිටි කෝණ යුගලක් පිහිටි කෝණ යුගලක් බද්ධ 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 කෝණ යුගලක් ලෙස හඳුන්වයි බද්ධ කෝණ යුගලක් ලෙස හඳුන්වයි බද්ධ කෝණ යුගලක් ලෙස හඳුන්වයි කතාව පැහැදිලිනේ රයිට් පොදු ශීර්ෂයයි පොදු බාහුවයි පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් මොකද අපි කියන්නේ බද්ධ කෝණ ඔව් උදාහරණ සිග්නල් මොනව හරි එකක් වෙන්න ඇති ඒ නිසා වෙන්න ඇති තව පාරක් කියන්න හදන්න ඔව් අහගන්න චුට්ට පොදු බාහුවක් සෝරි පොදු ශීර්ෂයක් පොදු බාහුවක් සහිත පොදු බාහුව දෙපස පිහිටි කෝණ යුගලක් මොකද අපි කියන්නේ බද්ධ කෝණ යුගලක් හරිනේ රයිට් තව ශාමාත්‍යයක් පහලින් දාලා තව ශාමාත්‍යයක් පහලින් දාලා ඒ ශාමාක් එකත් පාට පෑනින්ද ඔව් ශාමාක් ඔක්කොම පාට පෑනින් දාන්නේ අවිශාමාක්යක් දාලා පහරි පහත ආකාරයට රූප සරහණක් ඇසුරින් පහත ආකාරයට රූප සරහණක් ඇසුරින් පහත ආකාරයට රූප සරහණක් ඇසුරින් බද්ධ කෝණ මට කලින් ටික ලියා ගන්න බැරි නෑ ආයි දැන් අපතේ පහත ආකාරයට රූප සරහණක් ඇසුරින් පහත ආකාරයට රූප සරහණක් ඇසුරින් බද්ධ කෝණ හඳුනා ගනිමු හරිද ඔන්න දැන් රූප සරහණකින් ඔයාලට මම බද්ධ කෝණ හඳුනා ගනිමු හරිද රයිට් ඔයාලා කරන්නේ මෙන්න මේ වගේ සර් ඇඳලා තියෙන විදිහටම අඩි රූල තියන්න ඕනේ පුතේ අඩි රූල තියලා මේ වගේ රේඛා ඛණ්ඩ තුන ඇඳගෙන මෙතෙන්ට දාගත්තා A මෙතෙන්ට දාගත්තා B මෙතෙන්ට දාගත්තා C මෙතෙන්ට පුතල දාගන්නේ මොකද්ද D A B C D වෙනම පුත් ලියන්නේ සර් ඔක්කොම ලියන්න දෙනවා ඉස්සලා හදාගන්න ලස්සන A B C ඇඳ ගන්න ලස්සන සර් දැන් මම ජොයින් වුණේ සර් මේ බද්ධ කෝණ කියලා එදා මාතෘකාව ලිව්වේ ඔව් ඊට පස්සේ එතනින් එහාට කරුණ කීයක් ලිව්වද පුතා පිටු සෝරි රූල් කරුණ දෙකක් ලිව්වා ඔව් කරුණ දෙකක් ලියලා තියෙනවා රූල් 10ක් විතර වගේ ඉඳ තියාගන්න රූල් 10ක් වගේ ඉඳ තියාගන්න හොඳේ රූල් 6යි සර් කී 6යි කිව්වේ රූල් 7යි සර් රූල් 10ක් විතර තියාගන්න. රූල් 10ක් විතර තියාගන්න. හොඳේ. රූල් 5යි ගිය. රූල් 5යි ගිය. රූල් 5යි ගිය. ඔව් 10ක් විතර තියාගන්න. හොඳේ නේද? වෙලාව නම් මන්දිර සම්බන්ධ වෙමු. මම පුළුවන් තරම් පුතරගේ වෙලාවටම සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. එතකොට ඔයාලා ලොග් වෙනකම් සර් ඉන්නවා විනාඩි 5ක් විතර. සමහරවිට 6ක් විතර ඉන්නවා. වෙලාවටම සම්බන්ධ වෙමු. මොකද අපිට පුංචි වෙලාවක් නේ තියෙන්නේ. මට වැඩ ගොඩාක් තියෙනවා ඔයාලා පන්ති පිරිමින් කරන්න. ඉතින් මේවා මේ එක පාඩ ඕම කරගෙන ගියාට ඔයාලට මේක අවබෝධ වෙන්නේ නැහැ. සර් එහෙම කලේ නැහැ කවදාවත්. මම පියවරෙන් පියවර ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර දීගෙන එහෙම තමයි පන්තිය කරගෙන යන්නේ. මේක නිසා අපි චුට්ටක් මහන්සි වෙලා මේක ඇඟට අරගෙන කොමු කොමනාවේ අපි එහෙම වැටි කරගෙන යමු. හොඳේ. හරි. ඇඳ ගන්න මේ රූපයේ A B C මේක D. පාට පෑන අරගෙන පුතාලා සර් පාට පෑනෙන් දාන්නද? පිටරින් උමු කෝණයක් දාගන්න පුතාලා පාට පෑන. පේන වැඩි නේද සර් කළු පාට පෑනින් දැම්මා හරි සර් ඔම් කෝණයක් දාන්න දැන් සර් ඔකේනුද හරිද රයිට්
Then one A, B, C, D. Kira dah agar. Hari ni? Right. Hari. Isilah apa dia agar nama? Putala ni rute CR putih. Putala CR putih ini sama ni pati dah tiada nol ni. Hari tu? Right. Isilah dia agar nama? Badu. Oh, kian. Setarwatara nelayan ni. Nah, tarudan nih istilah India kan, itu yang badde kone, kita lihat dalah. Yang make itu badde kone, dekat mana orang kita pilih ya? Yang make itu badde kone, dekat mana mainnya kone, mainnya kone kita pilih ni. A, B, D. Mau ada pilihan ni? A, B, D. Aniwara mainnya ni head tick. Meja aku rata udin ni head tick aniwara yang dah. A, B, D. Ha. Ani kone tamai mainnya make, make apa pilihan ni? C. D D mukanya apa yang ni C D D aniwaring head down lo badde kono ni mana wajah A B D H C B D badde kono mana wajah ni A B D H C B D mana wajah badde sahabagune mukanya mana dan sahabagune ah ini tahu mesti bela awal ni no ni right yang rule api dahaya api ni dia agi nama ini kebetulan kerjanya ham Pasal pantiak, apa sahaja yang langgan, orang idea yang langgan deh. Har, badde kono ini mana wajah? A B D H C B D. Nih, A B D. Ani kamu kata mana? Mana kono? Yang kita ni ada C R pote? Kian dah? Eh, tiga itu C R pote itu bahagia kita lagi ya? Ha ha, kawan ni, mana? C D D. Har, ni ada. Dia mana wajah badde kono? Iri pas C, bodoh sihir saja. Muka dekat ni? Pudu sirse, pudu sirse. Kira kian wadah nama, main nama B sama pudu sirse. Ina api meten dah agan nama pudu sirse muka de B, pudu sirse muka de api dah agan ni B. Iri pasi, pudu bahu, pudu bahu. Badu kor sama A B D C B D. Iran deh. Pudu sirse sama muka de api kian main nama B. Mena mena sama pudu sirse tiennya B. Pudu bahu kian mena make. Monod pudu bahu ini B D. Nyeweh kemadaan ni mana? Samaharu mena mena kemawat dana. Eh mana? Muka de api kian ni B D sama pudu bahu. B D pudu bahu. Itu kuda. Badu kono ini A B D C B D. Pudu sirse ini B. Pudu bahu ini muka de B D. Unno ini ko alam udah ada masuk ke dia agan nawas. Eh ada tu? Badu kono mana wadik ada? Kan dua ni? Pudu sirse ada kan dua ni? Pudu bahu ada kan dua ni? Itu koru walad kedua aku ini. Nee, kata apa? Eh ada tu? Badu kono, pudu sirse, pudu bahu. Kata apa? Eh ada tu? Alright. Unno ada kisah lassan kata agan aku tala. Then seru kepu dewa lola kata di kita dua. Amau tanah tiran orang kahat aku dua. Lassan kata agan aku tala. Mudah, hebat kita beri kerana apa ini? Hebat samaharu video on kerana ni. Video on kerana aku dewa lola beri kerana mana end. Sali, ala ibarai. Mudahai. Ibarai se. Mudahai boleh. Mudahai. Mudahai se. Sali, ala tikai. Ibarai se. Mudahai boleh. Ibarai se. Mudahai. Ibarai se. Se, itu kau tak A B C kian ne kau ne akne meja? Muka di boleh. A B C क्या ने कौन है अपने में इधर ना A B C कौन है A B C कौन है बुदाई पर साहब ये कौन था ये A B C क्या ने कौन है के कहारी ये उन्हाँ आटे आप इन्हाँ ने बद्ध कौन है मित्र तीन देखा तमाम इन्हें में देख के ये तो कौन बोले एक अड़े अगर तीन बोले A B C क्या लोगों कौन है एक एक लोग में एबीसी क्या लोग कौन है एबीसी लोग कौन है आपने पौधों शीर्षे देते हैं पौधों शीर्षे पौधों बाहु देते हैं तेरी ना कोड़े के तमाम मर्द आप क्या नहीं बाद में कौन है क्या क्या खाता आप हैदर दे राइट ये वाकी ओगने के लोग कहाँ हैं हर देंग हरी दे हरी से नवानी नवानी हरी ने बोले हरी Yang mana dah nama badu kono kian ni mana ada? Badu kono kira kian ni podo sirsia tiendone, podo bahua tiendone. Depan tiha dengan kono dengan mana tapi kian ni badu kono. Hari ni ah, yang mana api yang aku tala ni, tu nak dekat biasa. Kita ganda tu nak dekat biasa ni. Tu nak dekat biasa. Rupa ni ni mukut ni, seru tali ni dia kira deh. Nampu tu nak dekat biasa. Tu nak dekat biasa.
ඔව් පුතාගේ මොකක් හරි ගැටලුවක් ඇති එක නැත්නම් මම බෝඩ් එකයි ස්ක්‍රීන් එකයි දෙකම පේන්න දාලා තියෙනවා හොඳේද හරි බලා ගන්නකො එතකොට මේක පොදු ශීර්ෂය මේක පොදු ශීර්ෂයේ P පොදු ශීර්ෂයේ P පොදු බාහුව තමයි මොකද කියන්නේ අපි AP කියලා කියන්නේ ඒක හින්දා AP කියන බාහුව දෙපැත්තේ මේ කෝණ දෙක පිහිටනවා ඒ නිසා මේක මොකද අපි කියන්නේ බද්ද කෝණ යුගලක් කියලා කියනවා අන්න ඒ වගේ දැන් පුතා හොඳට තේරුම් ගන්න විභාගෙදී අහනවා මේ වගේ රූපසනා දිලා ලකුණු දෙකක් වෙන්න බද්ද කෝණ වෙනවා ලකුණු දෙකද පහද කියන එකේ වැදගත් වෙන්නේ අපි හරියට මේක අවබෝධ කරගෙන ඉන්න ඕන ආයේ බද්ද කෝණ පුතලට වෙන කොහෙන්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ මොකද සර් මේ අල්ලගෙන කතා කරේ දැන් පැය භාගයක් විතරම බද්ද කෝණ ඒ නිසා මම හොඳට මේ වැඩිය කතා කරනවා ආයේ ඔයාලට කොහෙන්වත් මේ වැඩිය ඉගෙන ගන්න නිකමටි ස්කූල්වල ගිහලා යාළුවෙක්ගෙන් අහනවා මොකද්ද බද්ද කෝණයක් කියන්නේ කියලා එයා දන්නේ නැහැ පොදු ශීර්ෂය පොදු බාහුවයි ඕනේ කියලා හැබැයි මගේ පන්තිය දරුවෝ දන්නවා මේක අනිවාර්යෙන් මෙහෙම තියෙන්න ඕනේ කතාව පැහැදිලිද හරි එහෙනම් වා රෝමිලක් අංක දෙක දාලා තියා ගන්නවා බද්ද කෝණ යුගලයක් වේ බද්ද කෝණ යුගලයක් වේ බද්ද කෝණ යුගලයක් බද්ද කෝණ යුගලයක් කියලා කමන්නේ බද්ද කෝණ යුගලයක් කියලා කිව්වයි කමන්නේ සර් ඒකේ පොදු බාහුව b b කෝණේ මැද්දෙන් කියලා තුනට කමන්නේ නැද්ද නෑ නෑ පොදු බාහුව වෙන්නේ මේක ap ap තමයි පොදු බාහුව වෙන්නේ මැද්දෙන් ගන්න ඕනේ හැම විටම කෝණ සමාන වෙන්න ඕන කියලා නීතියක් නැහැ කොහොම හරි විශාල කෝණයක් කුඩා කෝණයක් ආවට කමක් නැහැ පුතේ පොදු බාහුව දෙපැත්තේ කෝණ දෙක තියෙනවා නම් පැහැදිලිද හරි තේමයි සරි ගන්නයි කියලාද තේමයි හරි ඊළඟට අපි ඊළඟ රූපයට යනවා මෙන්න බලන්නකෝ මෙන්න ඊළඟ රූප හොඳ බලා ගන්න ඊළඟ රූපය අංක 3. ඔව් මෙන්න මේකේ පුංචි ගැටලුවක් තියෙනවා. හොඳ බලා ගන්න පුතාලගේ රූපය මම අදින්නම්. හොඳේ නැහැ. මෙන්න. ඔහොමනේ පුතාලගේ රූපේ තියෙන්නේ. රූපයේ මෙන්න මේක තේරුම් ගන්න. මෙන්න මේක තමයි A. හොඳ බලන්න මේ රූපේ. මෙන්න මේක තමයි ඊළඟට B කියලා දාලා තියෙන්නේ. එතකොට B කෝණය තියෙන්නේ හරිද මෙන්න මේ B කෝණය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ රේඛාව මෙන්න මේක මම මෙහා පාර පැන හිතාන්නේ ප්‍රවාහණය පැහැදිලි මෙන්න මේක මෙන්න එක තමයි B කෝණය ඊට පස්සේ මේක තමයි A කෝණය හරිද එතකොට දැන් මේකේ මෙතන M දාලා තියෙනවා ඒකේ ගැටලුවක් නැහැ මෙතන X දාලා තියෙනවා මෙතන Y දාලා තියෙනවා මෙතන පුතාලගේ Z දාලා තියෙනවා දැන් මගේ අර කොන්දේසි තියෙනවද බලන්නකෝ මගේ කොන්දේසි මොකද්ද පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ හරි ඔව් අන්නයි ඔව් මේ එක කෝණයක් තුල තමයි අප කෝණයක් තියෙන්නේ එහෙම බෑ එහෙම නෙවෙයි අපි කියන්නේ මොකද්ද පොදු බාහුව දෙපැත්තේ තියෙන්න ඕනේ ඒවා මොනවද අපි කියන්නේ බද්ද කෝණ අන්න ඒක ඔයාලා හොඳට මතකේ තියාගන්න ඕන කතාව පැහැදිලිද එහෙනම් මේක බද්ද කෝණ ඉදලක් වෙනවද අන්න වෙන්නේ නෑ ඒක ඔයාලා හොඳට මතකේ තියා මේකයි බද්ද කෝණ ඉදලක් නොවෙන්නේ අදිසි යාළුවෙක් අහනවා එයි මේක බද්ද කෝණ වෙන්නේ නැත්තේ මේක පුතේ කෝණයක් තුන තමයි තව කෝණයක් තියෙන්නේ ඒක නිසා මේවට අපි බද්ද කෝණ කියලා කියන්නේ කෝණයක් දෙකක්ම තියෙනවා ඔව් පුතේ ඒක නිසා මේවට අපි බද්ද කෝණ කියලා කියන්නේ නැහැ අන්න ඒවා හොඳට මතකේ තියාගන්න ඕන පැහැදිලිද රයිට් අපි ලියාගමු අංක 3 දාලා අංක 3 දාලා අංක 3 දාලා බද්ද කෝණ යුගලක් නොවේ බද්ද කෝණ යුගලක් නොවේ බද්ද කෝණ යුගලක් නොවේ බද්ද කෝණ යුගලක් නොවේ උන්ට පැහැදිලි ඇහෙන්නේ සර් ඔව් සර් කැඩි ඇහෙන්නේ ඔව් සර් කැඩි කැඩි ඇහෙන්නේ සර් දෙවන ප්‍රශ්න දැන් හරි නේද දැන් හරි හරි දැන් හරි සර් හරි දැන් හරි සර් දැන් හරි
පොදු ශීර්ෂය මෙන්න මෙතන පොදු බාහුව වෙන්නේ මෙන්න මේක ඒක නිසා අනිවාර්යෙන්ම මේ දෙක මොනවද අපි කියන්නේ බද්ධ කෝණ වෙනවා ඔන්නාද පුතාලා 11 පන්තියට යන කම්ම වැදගත් පෙර කරුණක් කියලා දෙන්නයි යන්නේ මේක හොඳට මතකේ තියාගන්න පොදුවට අහගන්න පුතේ මේ හොඳට අහගන්න මේක 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 තමයි කතාව පුතාලාගේ මෙන්න මේක මොකද අපි කියන්නේ සරල රේඛාවක් මොකද සරල රේඛාවක් කියලා කියන්නේ අදිරූල කියලා ඇඳ රේඛාවක් තමයි අපි සරල රේඛාවක් කියලා කියන්නේ පුතේ සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ දෙකක එකතුව මේක හොඳට අහගන්න සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ දෙකක එකතුව හැම විටම කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ හැම විටම අංශක කීයක් වෙනවද 180ක් වෙන්න ඕන ඔන්න ඕක හොඳට මතකේ තියාගන්න මොකද සර් කිව්වේ සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ දෙකක එකතුව හැම විට මාංශක කීයක් වෙන්න ඕනිද 180ක් වෙන්න ඕන මේක කවදාකවත් අමතක කරන්න බෑ පුතාලා 11 පන්තියට යනකම් මේක මතකයේ තියෙන්න ඕන මොකද කතාව සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ දෙකක එකතුව අංශක කීයද 180ක් වේ ඔන්න හොඳට මතකයේ තියාගන්න අවශ්‍යයි එතකොට හොඳට බලා ගන්න පුතාලා ලියන්න එපා මේ කෝණය මම x කියලා ගන්නවා මේ කෝණය මම y කියලා ගන්නවා මෙන්න මේ කෝණ දෙක මේකට එකතු කරලා පස්සේ උත්තරේ කියක් වෙනවද අංශක 180ක් ඔය කතාව පුතාලා හොඳට මතකේ තියාගන්න ඕනේ මොකද සර් කිව්වේ සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ දෙකක එකතුව අංශක කීයද 180ක් ඔන්න කතාව හැදෙද හරිනේ උදේ ඉඳන් හරි දැන් පුතාලා ඔය අභ්‍යාසය අපි හදලා නතර වුණේ දැන ඉෂ්ඨමාක්යක් දාගන්න ආයි රතු පාට පෑනින් ඉෂ්ඨමාක් දාන්න නැත්නම් වෙන පාට පෑනකින් දැම්මත් කමක් හරිද හරි ලස්සන හදාගන්න මුචි නෝටයක් ගැල්වට අරන් දෙවෙනි ප්‍රශ්නේ නේද දෙවෙනි ප්‍රශ්නේ උඩින් ඉෂ්ඨමාක්යක් දාගන්න දෙවෙනි ප්‍රශ්න තව කතා කරලේ නෑ අපි ඉෂ්ඨමාක්යක් දාලා ඉන්නේ ඕකේ සර් අපිට කරන්ට් ගියා මේ කරපු වැඩ ටිකට පිටු කීයක් විතර තියාගන්න වේද අනේ පිටු කීයක් විතර දැන් තියන්න ඕනිද පිටුයි සර් පිටුයිද පිටුයි නේද පිටුවක් තියන්න පුතේ පිටුවක් CR පොතේ පිටුවක් තියන්න අනික පොතේ නම් පිටු දෙකක් තියාගන්න හා සර් thank you sir හරි නේද පොඩි පොතේ පිටුවක් පොඩි පොතේ තමයි සර් පිටුව පොඩි පොතේද පිටුව පොතේ පිටුව හරි පොඩි පොඩි පිටුවක් තියාගන්න දැන් මං හිතන්නේ පුතාලට ඉස්සරහදී බාධාවක් එයි මේ අද නිවේදනය කරා නේද දවසට දෙවතාවක් විදුලිය විසන්දි කරනවා කියලා මං හිතන්නේ ඉස්සරහදී ගැටලුවක් එයි අපි බලමු අපි පන්ති තියෙන වෙලාවන් වල හිම ප්‍රශ්නයක් වෙයිද කියලා මං හිතන්නේ අද නිවුස් බැලුවා නම් පුතාලට මේ දැනගන්න හම්බුයි මං හිතන්නේ ඉන්දන නැති ගමින් මේ අපිට දවසට දෙවතාවක් විදුලිය හපනවා කියලා කිව්වා එහෙම කාටරි බාධාවක් වෙන දරුවෙක් ඉන්නවා නම් ඉස්සරහදී අපිට කතා කරන්න මොකද ඔයාලා අපේ මුලේ ඉඳලා පන්ති ඉඳපු ළමයි කාටවත් අපේ පන්ති අසාධාරණයක් වෙන්න බෑ ඒකට අපි විකල්පයක් හොයනවා මොකක් හරි ඒ නිසා අපි එහෙම බලමු මේ ඊට මම හිතා ලංකාවටම පොදු විදිහින් කරුණක් නේද ABCD කියලා කලාප හතරකට බෙදලා එහෙම විදුලි විසන්දි කරනවා කියලා කිව්වා ඉන්දර නැති ප්‍රශ්නයක් මම හිතන්නේ තියෙන්නේ ඒක ටික කාලයක් යයි දැස්සලසුත් මම හිතන්නේ ප්‍රශ්නයක් නැති වෙයි මේ වර්ෂාවෙන් අපේ විදුලි උත්පාදනය කරන හින්දා
නැත්තම් අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ මතකේ තියාගන්න අධ්‍යාපන කටයුතු කඩාවත් කරගන්න එපා. දැන් කොරෝනා වෙන්න එක පාරක් අපේ වැඩ ටික ඔක්කොම නේද විනාශ කරා. දැන් හැබැයි ඔන්ලයින් පන්ති තිබු දරුවෝ හොඳට කරගත්තා. දැන් උන ආයෙත් බාධකයක් එනවා. එතකොට තමයි අපේ රසවත් බාධායින් කරා කොහොම හරි ජය ගන්න ඕනේ. එහෙම තමයි හැටි. අපි කියන්නේ අපේ වචනින් කියන කට්ට කාලා මේ වැඩේ කරගන්න ඕනේ. එතකොට තමයි රහ. ඒක කට්ට කන්න ඕනේ අපි. ඈ හොඳට පන්ති වැඩ ටික කරගෙන එහෙම ගිහිලා බලන්න හොඳට ඉගෙන ගන්න හොඳ මහත්කම් කියලා බලන්නකෝ. අතීතය ආපු දිහා මම කොච්චර ලස්සනද කියන නේද මම ඉස්සරහට උතරගේ ජීවිතය සාර්ථක කරගත්තේ මිසුන්ගේ චන්ද කතා ටිකක් මම උතරගේ ගෲප් එකට දාන්න. තේරුම් ගන්න. ඒ නිසා අපි එහෙම වෙන්න ඕනේ. බාධක එනවා. බාධක නැයි අපි ශක්තිමත්ද කියලා බලන්න. ශක්තිමත් නොවුනොත් මොකද වෙන්නේ? අපි පරාද වෙනවා. අයි පරාද වෙනවා. අර තමන්ට පුළුවන් දෙයක් චුට්ටක් හිතන්නකෝ. මම පුංචි උදාහරණයක් කියලා මේ ඊළඟ ගන්නට යන්නම්. මේ පුතා දන්නවනේ දඩියම් බල්ලා. දඩියම් බල්ලා කියන සතා දන්නවනේ. දඩියම් බල්ලා කියලා කියන්නේ මේ දඩියක්කාරයෙක් මේ තමන්ට සත්තු දඩියම් කරගන්න ඕන වුණාම මේ පුහුණු කරපු බල්ලෙක්. එතකොට මේ බල්ලට පුංචි ඉලියක් දුන්න ගමන් සතෙක් අපිට භාවයක් කියලා. පුංචි ඉලියක් දුන්න ගමන් හාව පස්සේ පන්නගෙන ගිහිල්ලා කොහොම හරි හාවව දඩියම් කරගන්න. ඕක තමයි දඩියම් බල්ලේ ස්වභාවය. සාමාන්‍ය බල්ලෙක්ම තමයි. හැබැයි උඩ දඩියම් කරන්නේ සාමාන්‍ය බල්ලෝ දඩියම් කරන්නේ නැහැ නේද? අර බල්ලා මේ කොහොම හරි දඩේම කරගෙන තමයි නතර වෙන්නේ. දැන් මේ දඩියක්කාරයේ දවසක් මේ දඩියම් බල්ලා උසිගැන්නවා. අපි කොහොමද කියන්නේ උසිගැන්නේ. උසිගැන්නුවාට පස්සේ වුණා බල්ලා පන්නනවා හාවෙත් පස්සේ. බල්ලා උඩින් උස්සා ගන්නවා කොහොම හරි හාව අල්ලගන්න. හාව මොකද කරන්නේ? උඩින් උස්සා ගන්නවා මෙයාගෙන් බේරෙන්නේ. එතකොට මේ දෙන්නටම තියෙන්නේ හාවට තියෙන්නේ ජීවිතය සම්බන්ධ ගැටුවක්. තමන්ගේ මොකද බල්ලට අහුන ජීවිතය ඉවරයි. ඊට පස්සේ හාමට තියෙන්නේ තමන්ගේ ස්වාමියාගේ යුතුකම ඉටු කරන්නේ. හැබැයි හාව මොකද කරන්නේ? හාව කොහොම හරි දුවලා ගිහිල්ලා හාව මිතරගේ කුමාරි දිරන බල්ලත් වැඩි අතාරින්නේ බල්ලා උඩින් උස්සා කරලා පස්සෙන් පන්නේ. හැබැයි හාවට තියෙන ජීවිතය සම්බන්ධ ගැටලුවක් නේ. හාව නේද වෙන කිසිවක් බලන්නේ නැහැ, බාධක බලන්නේ නැහැ. ඌ කොහොම හරි තමන්ගේ අරමුණ ගන්න උත්සාහ කරනවා. බල්ලා මොකද කරන්නේ? ඊට පස්සේ පන්නගෙන යන. හැබැයි මේ කියන කතාවේ හාවව දඩයම් කරන්න බෑ බල්ලාට. ඇයි? හාවට තියෙන ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. හාව පුළුවන් තරම් ඒ කියන්නේ වේගය අරගෙන ශක්තිය අරගෙන නේද? අපි කියන්නේ අපි වශයෙන් බෙඩ්ඩු දාලා නේද? ඈ ගල් උඩින් දැම්මම කොහොම හරි හාව දිනනවා. හැබැයි බල්ලාට කිදුරක් කියලා මොකද වෙන්නේ? නතර වෙනවා. හාව හිතුවේ මොකද්ද? තමගේ ජීවිතය බේරගන්නනේ. බල්ලට ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් නෑනේ. මොකද බල්ලට හාව දඩියම් කරත් නැතත් අයි දඩයක් කාරයලම යන්න පුළුවන්. අපිටත් එහෙම ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් නේ. එයි හොඳට ඉගෙන ගත්තේ නැත්නම් හොඳට කියාවක් හම්බ වෙන්නේ නෑ. ඔය මොනවා කරන්නේත් එයි. නිකන් අපි තාම අපිව ලස්සන ඉස්කෝලේ කියලා ඉගෙන ගන්න එයි. ඈ නිකන් හැමදාම ඉගෙනගෙන ඉඳිලා ඉන්නද? නෑ නේද පුතේ. හොඳට කියාවක් කරන් ඉගෙන ගන්න. එතකොට හොඳ රැකියාවකට යන්න නම් සාමාන්‍ය විභාගයේ හොඳට සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අදනම් විශ්වවිද්‍යාලේ යන්නම ඕනේ. එයි වෙන වෙන සාමාන්‍ය විභාගයේ සමත් වුණාට පස්සේ එක එක පාඩමාලා තියෙනවා. ඒකේ උපාධිය දක්වා යන්න පුළුවන්. ඉතින් අපි අර දුප්පත් ගමින්ට නේද? අපි බාහිර උපාධියක් වගේ කරන්න වෙන කෝසස් කරන්න විශාල මුදලක් ඕනේ නේද? සාමාන්‍ය ලක්ෂ 10ක් 15ක් ඕනේ නේද? එතකොට දුප්පත් වලට නිදාස අධ්‍යාපනයේ දිනන. එයාලා සාමාන්‍ය පිට පාසුනේ ගමන් උසස් පෙළ කරන්න පුළුවන්. උසස් පෙළ කරලා හොඳ රිසර්ච් එකක් ගත්තොත් විශ්වවිද්‍යාලේ යන්න පුළුවන්. ඒක නිසා දුප්පත් ළමයි දින එක මාර්ගය වුණෝක ඔන්නෝක තමයි එකම මාර්ගය. ඒක නිසා කට්ට කාගෙන ඉගෙන ගන්න. බාධා අයි ඒවා හිතන්න එපා. සමහර මුදල් සම්බන්ධ ගැටලු වෙයි. ඒවා විසඳ ගන්න කතා කරමු. ඒවා විසඳ ගන්න. තේරුණාද? එහෙම ගෙනගෙන හොඳ පුරවැසිය කියලා බලන්න ගමන දිහා කොහොමද කියලා. හරි ආසාවෙන් බලන්න පුළුවන්. කාටද කියන්න පුළුවන් මම ඒ කාලේ මෙහෙමයි කරේ කියලා. ඒ නිසා මානසිකව ගෙන අර බාධා වලින් තරම් හිතන්න එපා. ඒවා හිත ගන්නකොට ගන්න එපා. බාධා වුත් ඉතින් තමන්නේ හැම දෙයකටම එහෙම නේද? අපේ පාසල පටන් ගත්ත බාධා වුණා අපි මේක නොකොඩ වයිසරාට කියලා නේද? අපේ පාසල පොතේ මානසිකව අපි වැඩේ කරගෙන යනවා. හරි නේද? හරි. එහෙනම් ඉස්ටාමාක්යක් දාගන්න නේද? ඔකේ ඔකේ. පළවෙනි ගානේ වුණාට පස්සේ. හරි නේද? ඉස්ටාමාක්යක් දාලා මෙහෙම ලියාගමු. ලස්සන කතාවක් ලියාගමු. සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි
බද්ධ කෝණ දෙකක එකතුව 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 සෑම විටම සෑම විටම සෑම විටම සෑම විටම අංශක 180ක් වේ සෑම විටම අංශක 180ක් වේ ගෙදර ඉන්න ගමන් කියව කියව ඉන්න නේ ගෙදර ඉන්න ගමන් කියව කියව ඉන්න ටීවී එක බලලා වුණා කියන්න අය බාර කියන්නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ සල් රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ තව බාරක් කියන ලියාගෙන බැරුණ යාළුවන්ට සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ හරිද දැන් පුතාලා පැන්සල් අරගෙන මම මේ ඇඳලා තියෙන පැන්සල් අරගෙන මම මේ ඇඳලා තියෙන රූප සරහන ඇඳලා මෙතෙන් x දාලා මෙතෙන් y දාලා මේ දෙකේ එකතුව අංශක 180ක් කියලා ලියලා පාඩ පෑනේදී ලස්සනට කොට බලලා හදාගන්න පුතාලා පාඩ පෑනේදී ලස්සන මොකද මේවා නිබන්ධනේ මම ඔකියන්න සර් දෙවෙනි ප්‍රශ්නේ කියලා දාගන්න නේද ඔව් කන්දේ නෑ තාම දාගන්න නෑ තාම දෙවෙනි ප්‍රශ්නේ මේ 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 නෝට් එකෙන් පස්සේ තමයි දෙවෙනි ප්‍රශ්නේට අපි යන්නේ එතකන් යන්නේ එතකන් අපි මේ නෝට් එක කුංචි නෝට් එක මොකද වැල්වට අරන් දෙන්න යන සර් ගණිතේ පුතාලට ගාන හදාගන්න අවශ්‍ය කුංචි කරුණු එකක් මේ කිව්වේ ඒ නිසා දෙවෙනි ගාන තමයි යන්න එපා ඉස්සර මේක හදාගන්න ඕන දැන් පුතාලා පැන්සල් අරගෙන මේක ඇඳලා xy කියලා දාලා සමාන 180y කියලා දාලා හදාගන්න ලස්සන කුංචි වෙලාවක් දෙන්නම් ඈ ලස්සන හදාගන්න මයික් ඕෆ් කර ගන්න පුතේ නැත්තම් මට ඕෆ් කරන්න සිද්ධ නැහැ හැමෝම තොඳර එනේ ඔයාලට කතා කරන්න දෙන්නේ නැහැ නේ සර් PR මැද තියෙන කියුනේ කියන පුතේ මෙතන පුතාලගේ තියෙන කියු මේක පැහැදිලි නේද මෙතන තියෙන කියු Q මෙතන තියෙන්නේ R මෙතන P මෙතන T හරි නේද මෙන්න මේ කෝණේ X මේ කෝණේ Y මෙන්න මේ කෝණ දෙක මේක තුනට පස්සේ තමයි අංශක කීයක්ද වෙන්නේ 180ක් වෙන්නේ කියමුද සර් උඩ තියෙන අකුරු පේන්නේ නැහැ ඒ අකුරු මොකද්ද ආ චුට්ටක් කියන්න මෙතන පේන්නේ නැද්ද මම මෙතන මම ඒක චුට්ටක් පහලින් දානම් පුතාලට T ඈ T T හුදේ හරි සර් ලියාගත්තා. හරි ලස්සන හදාගන්න. සර් කාම ගිහින්. හරි පුතා හදාන්න සර් මේ මේ කුංචි වෙලාවක් දෙන්න හැමෝටම. ඉවරයි සර් හොඳයි පුතේ හොඳයි ඉවරයි සර් හොඳයි ඉවරයි සර් නෑ සර් හරි පුතාලා හදාගන්න සර් වෙලාව දෙන්නම් හැමෝම හරි නේද? ආරයි. දැන් පුතාලා අංක දෙක දාගන්න.
Hari sir. Hari. Sir, mau kata dagang nih kira kira? Eh, ini pasti pasangan ke dekat. Apa yang dah ada nih pasangan ke dekat? Hari, deng hari nih mau mana itu? Ah, deng mau nggak putar lagi? Pasangan ke dekat kira dala, romila kang kira kira dagang deh. Deng, wala mege te utre gana samaharu te lesi wei. Hebei mama pute krome akela dina. Putala ane krome te me utre gana bala. Te madre, mama putara ta. Tania madare dina ser hade nama. Mena palve tu pesana. Oh, palve tu pesana hana e kama ser kela dina men. Madre bala gana de. Mega makana ma. Tame. Mena bala nde ko. Mege putala ge mege mai. Madre bala gana de. Koma tiyana kota meke x metana tiyenawa aansaka kiyeda 120 ay kiyala da ah den hondara wala ganna puthala ohoma puthala ge tiyenne hari den menna me x kiyana konaye age ahanne puthala ge den mata kiyanna ko me dika okkoma kiyak wenawa da 180ak wenawa ne etoka denata 120ak tiyenawa x wala kiyak veida Hata, Mudra bala gan, kan itu ya? Ikesia bisa ikatu kiri, ma x samaanai kiri ikesia suwa. Ah, kan mudra ada kan dia ni? Ni x kuda ala himam pahala dekina allah ikesia suwa ini. Menna ni ikesia bisa ala me petter dekina. Kuda dan nama menna meten lakunan netan dia ni mudra lakunan de. Ikatu kiri me lakunan. Kuda dan nama ikatu kiri me kap me petter dekini muka dekini. Aduh kiri ini kak penone anari, ane kata aku kan udah mati kerja agar, dengek sama anai, anna utre nama, ikasia suwe niki sirisa dia kame hetai, mono mode, anse, oce, kata apa hadir nih, tau kata apa kira deh, me deke me ketua sama anai kala ikasia suwe te, menda me ikasia suwe oke hadir nih, oh, oh, hadir nih dia tiendo nih, kaya me kira deh. Make a season, make a tragina, make a negative degree, make a puna, make a degree, make a puna, kala, ekasia su, and nikasivisa, aluna, passi, utreki, akino, dance, heda, pinaito, put a nikam, heda, dandepa, vivagidi, hadagana, vidia, hanama, hadagana, vidia, lafur denama, ekasama, maybe the other, hadagana, vidia, hadagani, or a rupasana, dine, or romila, kanti, yella, okay, okay. Oke nih deh. Saya mau video dari dua hari deh. Oh mana? X ekatu kiri mekasih wisata dala samaan ekasih asupan lah. Hari ini oh deh, mei deh kemarau naik lah pasti ada oke, mei deh kemarau naik lah pasti agne. Hei mei deh kiri mekatu samaan lah dia nolak kasih asupan. Mei deh kemarau naik lah pasti agne. X mulai deh bilang kasih wisata mei petrawai kita keluar tuh. Iya deh pasti agne. Karena apa? Hada kelas. Rupiah dinamane itu? Nae rupiah din nae rupiah din nae rupang gua nae putar lagi dibahagi di titik mai rupa nae rupa paper gede puna ale, wala rupiah din don nae. Lasen ada lagi nggak mudah? Sir. Oke nggak mudah? Sir, dalatiya nih radu kiri mek. Oh. Ekar ekasih visi ansa ke dalan nae. Ah yo, ekar ada lagi nggak sih? Ini mana sih kita akan doa
රූපේ දැන් උදාලා පේනවා රූපේ මොකක්ද කියලා. පස්සේ පොත් හම්බුනාට පස්සේ කියලුවක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා රූප අඳින්නේ නැහැ. පුතලා මේ හදාගෙන යනවා විතරයි. රූප ඕනේ නැහැ කාටවත් දැන්. මම අඳින්න ඔයාලා රූපේ පේන්න ඕන නිසා. අනේ සර්. ඔක කියන්නකෝ දෙ. සර් මට කරන් දෙක ගියාස කියන ප්‍රශ්න දෙක කරන්නේ. දැන් අපි මෙන්න මෙතන පුතේ කරන්නේ. දෙකේ රෝම ඉලක්කංකය එක කරන්නේ. දෙකේ රෝම ඉලක්කංකය එක ඈ. මෙන්න මේක තමයි කරන්නේ. රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව සෑම විටම අංශක 180ක් වේ කියලා. ඔව්. ඒක ලියන්න ඕන රතු පෑනෙන්ද? නෑ නෑ ස්ටා මාක්කයක විතරයි රතු පාට පෑනේ. පුතලට නිල් පාට පෑනේ ලියන්න. ස්ටා මාක්කයක විතරයි රතු පාට පෑනේ දාගන්න. හරි. ඊළඟ කාණ්ඩය යන්නද? වෙන පාට පෑනකින් දැම්මත් කමන්නේ නෑනේ. මොකද්ද? වෙන පාට පෑනකින් දැම්මත් කමන්නේ නෑනේ. කමන්නේ නෑ කමන්නේ. ඔයාලගේ ඔයාලගේ නෝට් එකේ ලස්සනට හදාගන්න පුතේ. සරර කියන්නේ පිළිවෙල. ගණිතයේදී පිළිවෙල අපිට ඕනේ එක. ඒනද ඔයාලා ඔයාලගේ නෝට් එක ලස්සනට හදාගන්න. එහෙම හතරයි. මේ ඊළඟ කාණ්ඩය අර හොඳට බලා ගන්න. මේක. කොහොමද තියෙන්නේ පුතාලගේ? මෙතන තියෙනවා A කියලා දාලා ඊළඟට මෙතන තියෙනවා අංශ එක 68යි නේද? 68යි කියලා දාලා තියෙනවා. කොහොමද තියෙන්නේ? රයිට්. දැන් ඔයාලෙන් අහන්නේ A වලට උත්තරයක් නේ අහන්නේ පුතාලගේ. එතෙන්දි ඔයාලා කරන්නේ ඔව් මේ දෙකේ එකතුව. මේ තියෙන්නේ A එකතු කිරීම 68 සමාන කර ගන්නවා කීයටද? 180. අන්න හරි. අංශක 180 රොච්චරයි ගින් කතාව. उत्तरे මෙතෙන් දිනේ පුතලගේ එකක් ගත්ත නිසා 7යි 7න් 6ක් 1යි මේක හිම්ම වෙනවා අංශක කීයද 112ක් වෙනවා ඒ කෝණේ කියලා කියන අංශක කීයද 112 ඉතින් දැන් ඔය විදියට කොයි ගානාවක් පුතලට හදන්න පුළුවන් වේ ගැටලුවක් නේ පැහැදිලිද රූප සරහන් නෑ ඔයාලා මේක රෝම ඉලක්ක අංක දෙක දාලා හදනවා විතරයි විභාගයේදී රූප සරහන් අඳින්න කාලය වෙන් කරන්න එපා බොරුවට ඒවට ලකුණු දෙන්නේ නෑ ඔයාලට තියෙන්නේ මේ විදියට හදාගෙන යන්න විතරයි පැහැදිලිද හරි හදාගන්න පුතේ ලස්සන සර් චුට්ටක් ළමයිට කතා කරන්න එපා කියනකොට එතකොට බෝඩ් එක පේන්නේ. අරන් ඉන්නවද? මොකද පුතේ? සර් යා කියන ළමයිට කතා කරන්න එපාලු එතකොට බෝඩ් එක පේන්නේ නැලු. ඔව්. අත්‍යවශ්‍ය කරුණක් විතරක් මම කතා කරන්න කොහොමද?
හරි දැන් හැමෝම හරි නේද? Right. මම තුන්වෙනි ගානට යන්නම්. ඔව්. බෝඩ් එක මකනවා. Right. මෙන්න පුතලගේ තුන්වෙනි ගා. බෝඩ් එක මකනවා. මෙන්න තුන්වෙනි ගා. හොඳට බලා ගන්න. මෙහෙමයි තියෙන්නේ. මම මෙන්න මේ කෝණය පුතලගේ දාන්නම්. මේ කෝණය දීලා තියෙනවා මොකද S කියලා. මේක තියෙනවා අංශක කියලා 95යි කියලා. දැන් වාට F වලනේ අහන්නේ කීයද කියලා. ඉතින් ඔයාලට අර කතාවම තමයි මෙතෙන්දී. ඔයාලා F එකතු කිරීම 95 සමානයි කීයද අංශක 180ට. මේ දෙකේම එකතුව සමාන කළා කීයද 180ට. දැන් පුතේලා දන්නවා ඉස්සරහදී මොකද කරන්නේ කියලා. F සමානයි 180යි. මේ 95 මේ පැත්තට ගේනවා. එකතු කිරීම මොකද වෙන්නේ අඩු කිරීම වෙනවා ඒක හොඳට මතකේ තියාගන්න F සමානයි මෙතන පුතාලාගේ 180 95ක් අඩු කරගන්න තියෙන්නේ ඔහොම බැරි ආලුව ඉන්නවනේ ඒ කියන්නේ ඒක ලියන්න කොට වැඩ කරන්න පොඩේ කමක් නැහැ ඔහුතේ එකක් ගන්නවා 10යි 10ෙන් 5ක් ගියහම 5යි මෙතන පුතාලාගේ තියෙන්නේ 7යි එතකොට 7යි කියන්නේ 17 තියෙන්නේ 17ෙන් 9ක් යනවා 17ෙන් 9ක් ගියහම ඕන මෙහෙම හදාගන්න කොහොමයි අමාරු වගේ නේද 180න් කියලා දාන්න ඕන. ඔව්. එකක් ගන්නවා 10යි 10ෙන් 5ක් 5යි. ඊට මෙතන තියෙන්නේ 7යි. එකයි කියන්නේ 17යි 9යි 10යි 11යි 12යි 5යි 13යි 15යි 16යි 17යි නේද? 8යි නේද? 8. එහෙනම් මෙතන දාගත්ත කීයද? අංශක 85. ඉතින් ඔන්න වගේ ගන්න විභාගෙදි වල හදන්න. බයි වෙන්න එපා මනම් වලට. මනම් බයි. ඔව් ගණන් වලට බයි වෙන්න එපා. තමන්ගේ පාඩුවේ ගාන හරියට හදන්න උතලට සර් කියලා දුන්න ක්‍රමයේ අනුගමනය කරන්න. එතකොට ලස්සනට උත්තරේ එනවා. තේරුණාද? මේ කිවිලි ගානද උතලගේ? මේකේ තියෙන්නේ F නෙවෙයි නේද? කියන්න පුතේ. තුන්වෙනි එකේ F වලගේ සොයන්නද තියෙන T වලද? නෑ පොඩක් ඉන්න පොඩක් ඉන්න. ඕ. සර් එතන තියෙන්නේ sorry. තියෙන්නේ. සර් එතන තියෙන්නේ T. T තියෙන්නේ T. සර් F තියෙන්නේ. නෑ ඒක හරියට උඩ පේන අඩුයි. මොන පිළිවෙලට ඇටි කරන්න ඕනේ මම ගානක් ගන්න හදලා වලයි හොඳට පුළුවන් වෙනකන් සර් අපිට ලයිට් ගියා. ආ. අද පොඩි ගැටලුවක් තියෙනවා නේද? වැඩි කරන්න උදේ තියෙනවා පහන්සි වෙලා ඈ. ඊළඟාන චුඩසර් කියලා දෙනකන් ඉන්න කලබල වෙලා පුතාල හදන්න එපා. හරි. හතරවෙනි ගානට යමු නේද මේක හරි නේද? හරි. බොඩේ මකන්නද? හරි සර් මකන්න. ආ. මෙන්න හතරවෙනි ගාන හොඳට බලා ගන්න. ඔව් මෙන්න. ඔව්. හොඳට බලා ගන්න හොඳට. හරි සර් මේමයි හතරවෙනි ගාන දෙමක් සර් බෝඩ් එකේ රූපය අදින ඔයාලා අඳින්නේ නැහැ මෙන්න මෙතන පුතාලගේ අංශක 90යි කියලා දීලා තියෙනවා
මෙතන තියෙනවා අංශ එක කීයද 40යි කියලා. හොඳ බලා ගන්න. x කියලා. දැන් මෙන්න මෙතන මෙන්න මේ වගේ දුන්නහම ඔයාලා දන්නවා අංශක කීයද තියෙන්නේ? 90ක් තියෙනවා. අංශක 90යි කියලා දෙන්නේ නැහැ පුතේ. අනිවාර්යෙන්ම ඒක අංශක 90ක් කියලා. දැන් මෙහෙමයි කරන්න. මේකයි 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 තුනේ මේක දුව ගන්නවා සමාන කරනවා කියන 180ට. හොඳ බලන්න. ඔව් පුතේ. 40 මෙතන තියෙනවා 90 අංශක මෙතන තියෙනවා x සමානයි කියන 180යි. 80ට. හොඳ බලගන්න. දැන් මෙන්න මේවා අපිට එකතු කරන්න පුළුවන්නේ. ඒවා එක වගේ වනේ. බෝඩ් එක තුට්ටක් කේනේ එකක් බොඳ වෙලා. ඔව්. 40යි 90යි බොඳ වෙලා. අංශක කීයද? 130යි. 40යි 90යි එකතු කරාම උත්තරේ කියන අංශක 130යි. එකතු කිරීම x සමානයි කීයද? අංශක 180යි. දැන් x සමානයි කියලා මෙන්න මේ 180 වලම තියලා මේක පුතා මේ පැත්තට ගේන්න. එහෙම ගේනකොට මොවල දන්නවා මොකද්ද වෙන වෙනස? අන්න හරි. මේ ඉස්සර එකතු කිරීමේ ලකුණක් තියෙනවා. ඒක මොකද වෙන්නේ? අඩු කිරීමේ ලකුණක් වෙනවා. දැන් බලන්නකෝ x සමානයි 180 130ක් අඩු කරගන්නවා. එතකොට උත්තරේ එන්නේ කී දහසක 50යි. බලන්න කොච්චර ලේසිද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට පුතාට හදන්න පුළුවන් නම් ඔව් කියන්න. ඒ ගාන තේරුම් ගන්න කියලා. ඒ ගාන පොඩ්ඩක් කියලා දෙන්නකෝ. අපාර කියලා දෙන්න. බලන්නකෝ මේ අහගන්නකෝ. මේ බලන්නකෝ. මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි කෝණ තුනක් තියෙනවනේ. ඒ කෝණ තුනම අපි එකතුව සමාන කරගන්නවා කීයටද? අංශක 180ට. අපි ඕකනේ කතාව අපි දන්නේ ඉච්චරයිනේ. ඇයි සල් රේඛාවක් මත පිහිටන බද්ධ කෝණවල එකතු අංශක කියලා 180යි. දැන් 40යි 90යි එකතු කළා 130යි. ඒක පුතාලා පැහැදිලිනේ. මේ x එක මොකද? 90 ගත්ත කොහොමද? ඒ අනුරමෙන් මේ වගේ නිරමල පුතල දන්නව නෙමෙයි. ඉතින් මේ බලන්නකෝ. මෙන්න මේ වගේ දීලා තිනනම් කොයි හරි අංශක 90යි කියලා නෝ ඔයාලට කිව්වේ. ඇයි ඔයාලා අංශක 90 කෝණේ ඍජු කෝණයෙන්ද මේ වගේනේ? නැද්ද? එහෙම තමයි යන්නේ. එහෙනම් මෙන්න මෙතන අපි අංශක 90යි කියලා ගන්න. ඒ නිසා කොහෙවත් ඔයාලට මෙහෙම දෙන්නේ නැහැ. ඔන්න ඔහොම දෙන්නේ නැහැ අංශක 90. ඔහොම දෙන්නේ නැහැ. ඔහොම කොහෙවත් නැහැ. අනිවාර්යෙන් තියෙන්නේ මෙන්න මේ වගේ දානවා මේ. මෙන්න මේ හැඩය දාන්න ඔන්න ඔහොම ඔය. මුතර බලාගන්න. ඔන්න ඔය හැඩය දාන්නේ. එහෙම දාපුවම අපි දැනගන්න ඕනේ අංශක 90ක් අතර තියෙනවා කිය. එහෙනම් පුතේ මේ 90 තමයි මෙතෙන්ට ගත්තේ. දැන් 40යි 90යි එකතු කළා උත්තරේ 130යි. ඊට පස්සේ x එහෙමම ගෙනාවා මෙතන 180 තියෙන. එහෙනම් මෙන්න මේ 130 ඔයා මේ පැත්තට දාන්න ඕ. එතකොට ඉදිරියේ තියෙනවා එකතු කිරීමේ ලකුණක් එයා හැංගිලා ඉන්නේ. එයා එළියට එන්න කැමති නැහැ. හැබැයි අපි ඒරියා එයා එළියට ගන්නවා මේ පැත්තට ගේනකොට. අන්න එකතු කිරීමේ ලකුණ මොකද වෙන්නේ? අඩු කිරීමේ ලකුණක් වෙනවා. 180 වෙන 130 ගියාට පස්සේ අංශක කීයද? 50යි. මේ x එහෙමම ගියේ. ඔකේ. දැන් 130 එකද කිරීමේ x සමානයි 180. ඔව්. දැන් එතකොට 130යි x කැප් මේ එකතු කරන්න ඕනේනේ. ආ, ඔහොම ඉන්නකෝ. ආ. එකතු කරන්න ඕද නැද්ද? ආ ඔහොම ඉන්නකෝ. දැන් පුතා කියන්නේ 130ට x එකතු කරන්න කියලා කියන්නේ. එතකොට ඔයා මෙහෙම ලියනවද 130යි x කියලා ලියන්නේ නැත්තේ කියලා නෝ අහන්නේ. ආ අහගන්න හොඳට කතාවක්. ඔන්න පුතාලගේ අම්මා රැයට බෝංචි මාළුවයි බතු ඉයනවා. හරිද? අහගන්න කතාව. බෝංචි මාළුවයි බතු ඉයනවා. දැන් මේ බෝංචි මාළුව වෙනමු වෙනවා බත් වෙනමු වෙනවනේ. අම්මා කියනවා මෙහෙම පුතේ මේ දැන් බෝංචි මාළුවයි බත් ඉවුවහම එකට අනාගෙන නිකන්නේ. ඒක හින්දා හාල් ටික ලිපේ දිනකොටම බෝංචි ටික දානවා එකට කන්න කියලා. එහෙම දානවද? නෑ නේද? ඇයි දාන්නේ නැත්තේ? ඒක දාන්නේ නැත්තේ. ඔව් වෙනස් જાති දෙකක් නේ. බෝංචි හාළුවයි කියලා කියන්නේ වෙනස්. දැන් අපි පොඩි බතුයි කියලා. දැන් පරිප්පු බතු අපි එකට අනාගෙන කනකොට ආ අම්මා චෝක්නේ අනේ හරිය ලේසියි කියලා වෙනම යන්න නැතුව පරිප්පු ටිකයි පොල් කිරි ටිකයි හාල් ටිකයි ඔක්කොම එකට දාලා වෙනවා. හොඳ කාබල්ලා කියලා. එහෙම කරනවද? එහෙම කරන්නේ නෑනේ. ඒ කියන්නේ වෙනස් જાති අපිට එක ටික තුනන්න බෑ පුතේ. වෙනස් જાති අපිට එක ටික තුනන්න අපිට එකතු කරන්න බෑ. දැන් මේක මේ 130 කියන සංඛ්‍යාවක්. x කියලා කියන වීජ සංකේතයක්. ඉතින් මේ දෙන්නා එකට එකතු කරන්න බෑ.
යාලට අපි නමක් කියනවා ගන්න තේරි මොකද්ද විජාතීය පද වෙනස් ජාති ඒවා එකතු කරන්න ඒක නිසා තමයි 100x කියලා ලියන්නේ නැත්තේ පුතර සර් කියපු පරිප්පුයි බතුයි කතාව මතක තියාගන්නකො වෙනස් ජාති කිසිම අවස්ථාවකට එකතු කරන්න බැ ඒක පුතර මතක තියාගන්න දැන් බලන්නකො ගැටලු වෙන්නේ ඇයි නේද කතාව හැදෙන්නේ හදාගන්න පිරස හරි නේද මයික් ඕෆ් කරගන්න කායි මයික් එක ඕන් වෙලා ප්‍රශ්න අහන වෙලාවට විතරක් ප්‍රශ්න හදාගන්න පුතේ උපසරණ අඳින්නේ නැහැ රයිට් සර් හදාගෙන ඉවරයි හරි නේද පුතේ හරි සර් හදාගෙන ඉවරයි හොඳයි පුතේ හොඳයි සර් හදාගෙන ඉවරයි හරි රයිට් මෙතන එකක් ඉන්නවා හැංගිලා ඉස්සරහා. එයා එළියට එන්න කැමති නැහැ. මෙතනත් එකක් ඉන්නවා හැංගිලා. පුතලා පැන්සලෙන් දාගත්තත් කමක් නැහැ. මෙතනත් එකක් ඉන්නවා හැංගිලා. දැන් අපිට අන්නර මෙන්න මේ තුන් දෙනා එක වගේ නේද? ඒනේ. ඒ කියන්නේ එක වගේ. එහෙනම් මේ තුන් දෙනාම එකතු කරනවා කියලා කියන්නේ මේකයි 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 අන්න හරිය තුන මේකට එකතු කරගන්නවා උත්තරේ කියෙන්නේ 3යි a. සමානයි පුතේ මෙතන තියෙනවා කීයද අංශක 180යි හොඳට අහගන්න කතාව දැන් මෙන්න මේ ඒ වලට උත්තරයක් ගන්න වෙන පුතාට ඕනේ තුනෙන් බෙදෙන අන්න හරි ඕ පුතේ හොඳට මතක තියා ගන්න පුතාලා මෙතන ලේසිදයක් තියෙන්නේ ඒ වලට උත්තරයක් ගන්න නම් අපි ඒ ඉදිරියේ තියෙන ඉලක්කමෙන් මේ පැත්තත් බෙදන්න ඕනේ ඔයාලා දන්නවද මෙයා බෙදෙනකොට මෙයක් කෑ ගහනවා අනේ මාත් බෙදන්න කියලා. එතකොට මෙයා බෙදලා මෙයා බෙදෙන බෙදන්න කියලා කෑ ගහනකොට මෙයා බෙදන්නේ නැතුව ඉන්න බෑ. එහෙනම් පුතේ මේ පැත්තත් මොකද කරන්නේ අපි තුනෙන් බෙදන්න ඕන. හරිද? මෙන්න බලන්නකෝ දැන් මෙන්න මේ තුනට මේ තුන කපලා අයින් කරගන්න. එයා අයින් වුණා. ඉතුරු වෙන්නේ කවුද? ඒ මේවා වෙන තැන් වල පුතාලා ලියලිය බෙද බෙද ඉන්න එපා. සර් තත්පර 10න් උත්තරේ ගන්න විදිහක් කියලා දෙන්නම්. මෙන්න බලන්න කොමේ 18ට 3ේවා කීයක් තියෙනවද කියලා. 6ක්. 6 බින්දු අයින් කරමු චුට්ට. 6යි. 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 මේ බින්දු මෙතන 6යි මේ බින්දු මෙතන තියෙනවා නේද? අන් මේ බින්දු. ඒ සමානයි උත්තරේ කීය දාංශක? 60. වැඩි නේසීලි. මෙන්න මෙතන චුට්ටක් තේරුම් ගන්න පුතාලා. ඔව් මෙන්න මෙතන චුට්ටක් තේරුම් ගන්න පුතාලා. දැන් මේ 3i a කියලා එනකොට
ඒදිරියේදී ඉලක්කමෙන් තමයි මේ පැත්තයි දෙපැත්තම බෙදන්නේ. එතකොට මෙයාට මෙයා කැපිලා යනවා. ඒ කියන්නේ එයාලා අයින් වෙනවා යනවා. එයාලා ඔහේ ගියේ දැන් අපිට කමක් නැහැ. ඒ තියෙනවා 180 වල 3 වා කීයක් තියෙනවද 60ක් තියෙනවා වින තැන් වල බෙදන්න පුරුදු වෙන්න එපා. අනිත් ළමයි හැරි හැරි ඉන්නකොට ඔයාලා ගාන හදලා තියෙන්න ඕනේ පුතේ. ඒකයි දක්ෂතාවය කියලා කියන්නේ. අපේ පන්තියේ දරුවෝ කාටවත් දෙවනි වෙන්න හොඳ නැහැ. අන්න ඒකයි කියන්නේ මේවා විනායෝක විනතරක බෙදයිනේ. එහෙම නිකන් උත්තරේ. හැබැයි පුතාල කරන්නේ 18 3න් බෙදුවා 6යි. මේ බින්දුව එහෙම ගෙනලා මෙතෙන්ට දැන් තින් ගන්ටේ රහස් තියෙනවා. කෙටි ක්‍රම ගොඩ තියෙනවා. සර්ගේ කාමරේම ගණිතයේ අදාළ පොත් දින පුස්තකාලයක් වගේ. ඉතින් මම පුතාලට ඒ හොයාගත්ත රහස් නැත්නම් කෙටි ක්‍රම මගේ පන්තියේ දරුවන්ට මම දෙනවා. ඒක නිසා මගේ පන්තියේ හොඳ රිසර්ච් දිනන්නේ එකයි. හොඳ ප්‍රතිඵල දෙන්නේ එකයි. හැම දරුවකම මම රහසක් කියලා තියෙන හැම පන්තියකදී. ඉතින් අපි මේ වැඩේ හොඳට කල්පනාවෙන් කරගෙන ගියොත් ඔන්න බලන්න අද කාට තමාරු නැන්නේ කාට. ඉතින් මේ ආසනෙත් කියන්නේ ඔක කරන්නේ. එක ගාන කැදුවට පස්සේ ඊළඟ ගාන හදන්න ගියා ආසයි. ඒ කාටත් මේක මීරස් වෙලා නැනේ. අපි චුට්ටක් මහන්සිලා මේ වැඩේ හොඳට කරමු. හදාගන්න දෙලස්ස. හරි. හදලා ඉවරයි සර්. හොඳයි. හදලා ඉවරයි සර්. හරි. හදලා ඉවරයි සර්. හරි හදාගන්න පුතා කල්පනා. හදලා ඉවරයි සර්. ඉවරයි ඉවරයි කියද බය වෙනවා අපි. හරි හදාගන්න පුතා කල්පනා තුවා ගන්න මම වෙලාව දෙන්නම්. උදේ පැහැදිලි වදා ගන්න පුතේ හැමෝම හරි නේද? කවුරුත් මේ එක පාර්සල් ලියනකොට ලියන්න යන්න එපා චුට්ටක් මේක අවබෝධ කරගන්න පුතේ. ඒකයි වටින්නේ හොඳේ නේද? මෙන්න. උඩින් ඇඟ චුට්ටක් පේන්නේ නැති තත්යක් එනවා නේද? හරිද? try. මෙන්න මෙතන D කියලා දාලා තිනවා මේක මට ඉංග්‍රීසි අකුරට දාන්න ඕනේ. මෙතන A තියෙනවා. මෙතන පුතාලගේ O තියෙනවා. මෙතන C තියෙනවා. එන්න මෙතන මේ වගේ දැම්මාට පස්සේ මගේ දරුවෝ දන්නවා අංශ එක කීයද 90යි. මෙතන තියෙනවා 2x කලබල වෙන්න එපා. මෙතන තියෙනවා කීයද 3x. දැන් හොඹවට ප්‍රශ්නේ කියවන්නකෝ. AB සරල රේඛා ඛණ්ඩයක්. හරි. අඩි රූල තියලා ඇඳ රේඛාවක්. නම් ඔයාලගෙන් අහන්නේ AOD කෝණය යගේ කලබල වෙන්න එපා හිම තිබ්බට AOD මේ 62ක් තියලා දාලා තියෙනවා. AOD කියන්නේ කොහෙද? AOD මෙන්න මේ කෝණය තමයි පුතාලා කියවල අහන්නේ කීයද කියලා. AOD කියන්නේ මෙන්න මේ කෝණය. දැන් මොන්න හොඳට අහගන්න. හැබැයි මගේ දරුවෝ දන්නවා මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි ඔක්කොම එකතු කළා ඊට පස්සේ මෙතන x තියෙන පුතාලගේ මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි තුනම එකතු කළා ඊට පස්සේ උත්තරේ එන්නේ කීයද? අංශක 180යි. ඕකනේ මම පුතාලට කියලා දුන්නේ. ඔයාලා ස්ටාර් මාක්යක් හිම දාලා ලියාගත්තේ. දැන් හොඳට බලාගන්න. එහෙනම් 2x එකතු කිරීම මම මෙන්න මේ x එකක් මෙයා ළඟින්ම ලියන්නම්. එකතු කිරීම 90 සමානයි කීයද? අංශක 180යි. හොඳට මතකේ තියාගන්න. මම කලේ
මේකයි 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 මෙයා මාරුනා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ මේ තුනම එකතු කළාට පස්සේ සමාන වෙන්නේ කියලා අංශක 180ට කතාව පැහැදිලි ගැටලුවක් නැහැනේ දැන් මගේ දරුවෝ හොඳට අවබෝධ කරගන්න මෙන්න මෙතන මොකද වෙන්නේ කියලා දැන් මෙතන එකක් තියෙනවානේ ඔයාලා පැන්සලෙන් දාගන්න එහෙම එකක් එනකොට පැන්සලෙන් දාගන්න වර්ධිනවට දැන් 2යි 1යි එකතු වෙනවා 3යි x තියෙනවා x ගත්තා එකතු කිරීම 90යි සමානයි කීයද අංක 180යි කතාව පැහැදිලිද තව වතාවක් හොඳට බලන්න පුතේ මෙතන තියෙන්නේ 2යි මෙතන තියෙන්නේ 1යි 2යි 1යි උත්තරේ 3යි මේ x එහෙමම ගෙනාවා අර ඉස්සෙල්ලා කියපු කතාවමයි ආයෙ කියන්න වෙන්නේ මෙන්න මේ දෙන්නා එක වගේ මෙයා වෙනස් ඒක නිසා පුතාලා කිසිම අවස්ථාවකදී මේ දෙන්නා එකතු කරන්න බැ ඒක හොඳට මතකේ තියාගන්න එකතු කළොත් ටීචර් ලොකු වැරද්දක් දායි වෙනස් ඒවා හාලුයි පරිප්පුයි එකට දාන්න බැ වගේ මේ දෙන්නා එකට එකතු කරන්න බැ එහෙනම් පුතේ 3x එහෙමම තියලා පුතාලගේ මෙන්න මේ 180 තියෙන පැත්තට මෙයා ගෙනියනවා එතකොට එකතු කිරීම තියෙන්නේ අමතක කරන්න එපා මොකද වෙන්නේ අඩු කිරීමක් වෙන්න ඕනේ මෙතන පුතාලා අංශක දාගන්න ඕ මෙතන තියෙනවා 3x 180 න් 90 ගියාට පස්සේ උත්තරේ කියනවාද 90ක් වෙනවා ආන්න හරි දැන් මගේ දරුවෝ දන්නවා x වලට උත්තරයක් ගන්න කොහොමද කියලා කියන්නකෝ බලන්න 3න් බෙදෙනවා ආන්න හරි මේ පැත්ත 3න් බෙදෙනවා ඔව් පුතේ මේ පැත්ත 3න් බෙදෙනවා මේකනේ මේක කප්පලා දානවා ඒ වයින් කරන්න වැඩක් නැහැ අපිට x තියෙනවා අන්න අංශක 3න් බෙදුවාම අංශක 30යි අංශක 30යි ඔව් පුතේ මේ අංශක 30යි තේරෙනවා අංශක 30ද 30යි හොඳට අහගන්න ඔය ඉවර නැහැ හදන්න එපා මෙතන x සමාන අංශක කීයද 30යි හොඳට පුතේ බලා ගන්නකෝ දැන් අපිට ආවේ x නේ හැබැයි අපෙන් අහන්නේ මොකද්ද AOD නේ එතකොට AOD කියලා කියන්නේ අපිට දීලා තියෙනවා 2x කියලා ඔන්න සර් ලියාගත්තා AOD කියලා කියන්නේ 2x දැන් බලන්න හොඳට 2යි x වලට උත්තරේ මෙතන හොයාගත්ත කීයද අංශක 30යි ඔව් අංශක 30ක් මෙතෙන් දාගත්තා 2ේ වාටියක් කියලා කියන්නේ අංශක කීයද 60යි අන්න එහෙනම් දරුවනේ AOD කෝණේ කියලා කියන්නේ අංශක කීයක්ද 60ක් කතාව පැහැදිලිද එතකොට එතෙන්දී x හොයලා තමයි ඊළඟට අපිට AOD කෝණිය අගේ හොයන්න කියලා මේ වගේම ඕනතරම් පුතාලගේ ප්‍රශ්න පත්‍රවල තියෙනවා අනේසය තේරුන්නේ ආචුර කහගන්න තවතාවක් කියලා දෙන්න. තවතාවක් කියලා දෙන්න. බලාගන්නකෝ. සර් කරේ මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි. කෝණ තුනම. මේ තියෙන්නේ. මේකයි 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 සමාන කළා 180. හොඳට අහගන්න පුතා. මෙන්න මෙතන වාගේ එකක් තියෙන්නේ 2යි 1යි උත්තරේ 3යි මේ x මෙතන ගෙනාවා 3යි x. මෙතන තියෙනවා එකතු කිරීම 90 සමානයි 180. මෙයා තනි වෙන්න ඕන හින්දා මෙන්න මේ 90 මම මේ පැත්තට ගෙනාවා. එකතු කිරීමේ ලකුණ මොකද වෙන්නේ? අඩු කිරීමේ ලකුණක් වුණා. මෙතන තියෙනවා 3x 180 න් 90 ගියාට පස්සේ උත්තරේ එන්නේ කීයද? 90යි. පුතාලා මට කිව්වා x ඉදිරියේ තියන අගයෙන් සර් දෙපැත්තම අපි බෙදමු. මේ පැත්තත් බෙදමු. එහෙනම් 3ෙන් බෙදා ගන්නවා. 3ට 3 කැපෙනවා x එනවා. 93න් බෙදුවාම උත්තරේ එන්නේ කියන අංශක 30යි. දැන් මගේ දරුවෝ හොඳට බලාගන්න. අපිට ඕනේ x නෙවෙයි AOD. මේ තියෙන්නේ AOD. AOD කියලා කියන්නේ 2x. එහෙනම් මම ලිව්වා 2x කියලා. දෙකේමම ගෙනාවා x වලට ආපු උත්තරේ මේ තියෙන්නේ කීයද 30යි. අන්න ඒ 30 මෙතෙන්ද ගෙනාවා. දෙකේ වාටියක් උත්තරේ කීයද අපි අංශක 60යි කියලා දැන්. දැන් කතාව පැහැදිලිනේ ගැටලුවක් නැහැනේ ආයේ කාටද ගැටලුව කියලා මට කියන්න දැන් තේරුණා 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 ඒකයි මේක අමාරු නෑ අනිත් තේරුණා අමාරු දේවල් නෙවෙයි පුතාලා මේක අවබෝධ කරගන්න හැම දවසෙම පන්ති ඉන්න ගණිතේ පන්තියේ අනිත් පන්ති වර්ගයේ නෙවෙයි ගණිතේ පන්තියේ මේ ටික නැතුව බලන්නකෝ දැන් පුතාලා ලබන සතිය ගණන් හදන්න පුළුවන් බෑනේ ගණන් ගණිතේ කියලා කියන්නේ දැලි පිහින් කිර කරනවා වගේ වැඩ එයි කාගත්තොත් කිරිටි හරි රසයිනේ මේකත් එහෙම තමයි ඉගෙන ගත්තොත් හරි රහයි මේක නැත්තම් ඉතින් දිවක් කැපෙනවා නේද ඒ වගේ තමයි වේදනාවයි ලකුණු අඩු වෙනකොට අම්මලා කෑ ගහනවා තාත්තා කෑ ගහනවා ඒ ලකුණු අඩු ඇයි ඇයි අඩුනේ කියලා ගුරුවරු බනින්න ගන්නවා එහෙම අඩු වුණා කියලා එකපාරට හදන්න බෑ පුතේ මෙන්න මෙයාගේ අද වැඩ ටික අපි
හරි දවසේ කරන්න පැහැදිලිද නැහැ පුතේ මේක යටයට හදාගෙන ගිහිල්ලා මේකත් ගේන්න මෙතෙන්ද හොඳේ සර් මේ රූප සරහන යට හැදුවට ඔයාලා මේක මෙතෙන්දම ගේ පැහැදිලිද ආ හදාගන්න පුතේ ලස්සන ආයි කාඩර් ගැටලුවක් තියෙනවා නම් අමාරු කෙනෙක් ඉන්නවා නම් ආයෙ අහන්න දේරුම් නේද මට ඒක නම් පුතේ පැහැදිලිව හදාගන්න හොඳේ සේගාන මට චුට්ට තේරුණායි කියලා දන්නවා උදේ පැහැදිලිව නිරවුල ලස්සන හදාගන්න සේගාන මට තේරුණා ආයෙ පාර කියලා දෙන්න පුළුවන් ද අද පොඩ්ඩක් කියලා දෙනවා හොඳට බලාගන්න ඔව් සර්කලේ මෙහෙමයි මේ කෝණ තුනම මේකයි 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 සමාන කරලා 180ට 2x වලට x එකතු කළාම උත්තරේ 3x වුණා මේ අණුව මෙතන හිමම දිනවා ඊට පස්සේ මේක තනි කරගන්න මේ අණුව වල මේ පැත්තට දැම්මා එතකොට 3x මෙතන දිනවා 180ෙන් 90 අඩු කරාම උත්තරේ 90යි මේ පැත්තේ 3x දිනවා ඔයාලා මට කිව්වා සර් 3 නැති කරගන්න මේ පැත්ත 3ෙන් බෙදමු කියලා මේ පැත්තත් 3ෙන් බෙදුවා මේකට මේ කපලා අයින් කළාම x ඉතුරු වෙනවා 90 3ෙන් බෙදුවාම උත්තරේ එන්නේ අංශක කීයද 30යි කියන්නේ x සමානයි 30යි අපිට ඕනේ x නෙවෙයිනේ අපිට ඕනේ 2x අපෙන් අහන්නේ AOD කෝණය මේ තියෙන්නේ AOD සමානයි 2x එහෙනම් පුතේ දෙකේම මම ලියුවා x කියලා කියන්නේ කී දාංශක 30යි 30 වා දෙකක් උත්තරේ එන්නේ අංශක කීයද 60 දැන් කතාව හරි නේද ඔන්න වගේ මේක හොඳට අවබෝධයෙන් කරන්න පුතා අමාරු නෑ දෙක හරිද හරි සර් අස්සත් හදාගන්න ඔකියන් දැන් මේ දෙක නෝමාන පටලවෙන්නේ ඒ වුණාට අපි ගණිතයේ සිම්පල් x කියන්නේ මෙන්න මෙහෙම මේ ඔන්න ඔහොම අරන් ගියා ඔහොම මේ ඔහොම ඔහොම අමාරුම නම් මෙන්න මෙහෙම කරන්න ඔය 100 දෙකක්වත් දෙපැත්තට දාගන්න කොන්න ඔහොම අමාරුම නම් ඔන්නම 100 දෙකක්වත් දෙපැත්තට දාන්නකො අමාරුම නම් සර් මං කියන්නේ අර කලින් කියලා දුන්න විදියට අන්න හරි. ඔව් නැත්තම් පුතණ මේ වගේ ලියන්න ඕන. කියන්නේ අර පළවෙනි ක්‍රමයේද සර් කියලා. ඔව් අන්න එහෙම ලියන්න. එතකොට ඕක පටලවෙන්නේ නැහැ. මං හිතන මගේ පන්ති දරුවන මම ඕක කිව්වද නැගදී. කිව්ව නේද? පළවෙනි ක්‍රමයේ. ඔව්. ඔව් එතකොට පුතා රාගේ ඔය ಗುಣ කිරීමයි ඒකයි පටලවෙන්නේ නැහැ. එහෙමද? හරි සර්. Thank you sir. හරි නේද? AOD = 2x. හමෙදුගේ රයිට් හරි එහෙනම් අහගන්නකෝ එතකොට අපි අද ඔන්න කරුණු කීපයක් කතා කළා එකක් මොකද්ද බද්ධකෝණ බද්ධකෝණ කියන්නේ මොනවද පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ පොදු බාහුවක් තියෙන්න ඕනේ පොදු බාහුව දෙපැත්තේ පිහිටි කෝණය බලා මොකද්ද අපි කියන්නේ බද්ධකෝණ එතකොට ඒක අමතක කරන්න බෑ අනික තමයි මෙන්න මේ ස්ටාමාර්ක්යක් දාලා කිව්ව කතාව මොකද්ද සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ දෙකක එකතු අංශක කීයක් වෙනවද 180යි කියන කතාව. ඔන්න ඔය දෙක පුතාලා
හොඳට මතකයේ තියාගන්න. එහෙනම් ඉතින් ඔක්කොම සර් ගෙදර වැඩ නැද්ද? දැම්ම ගෙදරට කරන්න බෑ පුතේ. දැම්ම කරන්න බෑ. අපි ලබන සතියේ මෙතන ඉඳලා ඉස්සරහට කරගෙන යනවා. මොන්තරට හෝම්වර්ක් එකක් පස්සේ දෙන්නම්. තාම බෑ එහෙම කරන්න. කාටද තාම ගැටලු තියෙනවද? නෑ සර්. Paper yang mana dari bahagia? Paper karena tawal dia nama, tawal dia nama, oke ya bu. Martu dasi sir. Martu dasi tawal dia nama. Ini sampai deh me sir tawa me paper nang udah harga selati nama. Tapi kita paper di parent keep ya kerela. Ini sih martu masih mudah bagi ini lah rasu patra karena pada nggak mudah hati paper dia mana? Tahu kah tadi mau kayak perlu dia nama deh. Sir, ada me. Karena ada answer kan, mau kone apa we? Itu ente mahakone ini baik deh. එන්න පුළුවන් මහ කුණත් එන්න පුළුවන් ඉතින් කොහොම ආවත් පුතා කරන්නේ කිසිසේ ශූන්‍ය සමාන කරගන්නේ කොහොම ආවත් පුතා මහ කෝණෙ ඉන්න පුළුවන් සුරු කෝණෙ ඉන්න පුළුවන් පරාවර්ත කෝණ ඊළඟට එනවා ඊළඟ මේ බලන්න තියෙන පරාවර්ත කෝණ මේ තියෙන ඔය පරාවර්ත කෝණ මේ තියෙන පරාවර්ත කෝණ මෙන්න මෙතන මේ Median, minum yang kita enggak sama dengan parawar atau kuning, tapi biasa saja kita dengar. Ini saya dengar putar ada sarle kuning, ada parawar atau kuning, ada sulu kuning, ada mahakuning, ada riju kuning, ada kuning kuning yang kita dengar peluang putih. Oh, mama tuh orang kan sama orang kan ini sih asuhan ini. Ini saya peluang benar. Tapi kalau dia mengajar putih nama dia, ah, nasi coklat kelapa kira. I board the report up in an open. I Hari sir, thank you. Oh, tahu kata dia mau gaduh dia mana? Ah, lu udah gaduh dia mana kan? Lecuk ini pak kata kan? Hari ini kami panti berarti kita orang muda, lama setia hari depan api, hadrah mau ibu muda, hari muda. Selamat sih lu nama. Thank you sir. Goodbye sir. Thank you sir. Ibu am sir. Good night. Selamat sir. Selamat sir. Bye sir. Selamat sir. Nice sir. Hari muda.